හරි ආයිබෝවන් සියලුම දුවලා පුතාලාට එතකොට සුභ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද අපි මම හිතන්නේ අද තමයි වන්දිය Thank you, පටන් ගන්නෙ. Master. හරි පුතේ වාඩි වෙන්න. එතකොට බලන්න සියලු දෙනා දැන් ඉතින් 2023 ආවා. දැන් ඔයගොල්ලෝගේ අපි මේ වැඩ කොටස් ටික පුතා සම්පූර්ණ කරමු. මම ඔයගොල්ලන්ට දාන්නම් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙන විදිහට මේ වාර ඔයගොල්ලන්ට සඳහන් වෙන විදිය ඉස්කෝලේ පළවෙනි වාර දෙවෙනි වාර තුන්වන වාර 2023 වර්ෂය සඳහා. එතකොට දැන් ඔයගොල්ලන්ට හැකි ඉක්මනට පුතා මං ගිය සතියේ කිව්වා වගේ මේ හතේ පොත අපි අවසන් කරමු. අවසන් කරලා ඊළඟ වැඩ කොටස් ටිකට එමු. පේපර් කතා කරලා ඉස්කෝලේ භාගයට අදාළව වැඩ ටික අපි ඉක්මනට යමු. ඒතර ගිය සතියේ පුතා දුන්න වැඩේ ඉතා හොඳයි. මේ සමින්දී එහෙම එවලක් තිබ්බ මට උත්තර මේ. එතකොට ගිය සතිය දුන්න ගෙදර වැඩේ අපි පටන් ගත්තා පුතා 16 වෙනි පාඩම බලය හා චලිතය කියන පාඩම. අපි එතන ඉඳන් කතා කරමු කෙලින්ම වැඩ කොටස් ටික. බලය හා චලිතය පාඩම පටන් ගත්තා. එතකොට අපි ඒකෙදි මුලින්ම කතා කරේ පුතා දුර සහ විස්ථාපනය අතර වෙනස. දුර සහ විස්ථාපනය අතර වෙනස. එතකොට පුතේ ඔයා හිතන්න ඔයා කොහේ හරි ගමනක් යනවා. රවුමක් 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 ගිහින් ඔයා යම්කිසි යාළුවෙක්ගේ ගෙදරට යනවා. එතකොට ඔයා සම්පූර්ණ ගිය දුරක් තියෙනවනේ පුතේ. ඒක තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතා? ගමන් කළ දුර කියන්නේ. ඊට පස්සේ ඔයා ඒ යාළුවාගේ ගෙදර ඉඳන් ඔයාලා ගෙදරට තියෙන කෙටිම දුර තියෙනවනේ පුතා. ඒ කෙටිම දුර තමයි මොකද්ද පුතා? විස්ථාපනය කියලා කියන්නේ. ඒ කෙටිම දුර තමයි මොකද්ද පුතා කියන්නේ? විස්ථාපනය. ඉතින් ගොඩක් තැන්වලට කෙටිම දුරවල් අඳින්න බෑ. ඇයි අඳින්න බැරි? පාරවල් තියෙන පාරවල් වල ගත්තොත් දැන් අපි හිතන්නකෝ කොළඹ ඉඳන් නුවරට හයිවේ එක හදන්න ගියානේ මුලින්. මුලින් හදනකොට කොළඹ ඉඳන් නුවරට හයිවේ එක හදනකොට අර කඳු පල්ලම් උඩින් තමයි එතකොට හයිවේ එක හදන්න වෙන්නේ. එතකොට අධික මුදලක් මොකද වුනේ පුතේ? වැය වුණා ගණන් බැලුවාම. ඒ කියන්නේ පුතේ දැන් සමහර තැන්වල කඳු තියෙන තැන්වල පාලම් ගහන්න ගියාම ලොකු පාලම් ගහන්න වෙනවනේ. ඊට පස්සේ ඒ නිසා මොකද කරේ? ගත්ත තීරණය මොකද්ද? කොළඹ ඉඳන් නුවරට හදනවා වෙනුවට කුරුණෑගල ඉඳන් නුවරට හැදුවා. හදලා ඊළඟට මෙහෙන් යන හයිවේ එකට ජොයින් කරා. එතකොට ඒ ජොයින් කිරීම තුළ පුතා දැන් අපි සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් නුවරට කිලෝමීටර් 100ක් ගත්තොත් දැන් කොච්චර දුරද ඒ හයිවේ එකේ යනකොට? 125ක් විතර පුතා. කිලෝමීටර් 25ක් විතර මොකද වෙන්න පුතා? වැඩි වෙනවා. නමුත් කිලෝමීටර් 25ක් වැඩි වුණත් වියදම පැත්තෙන් මොකද කියන්න පුතේ? අඩුයි. දැන් ඔයගොල්ලෝ දැකලා දෙන කඩුගන්නාව හරියේ එහෙම කොච්චර මේ ගල් දැන් ඒ වගේ සමහර තැන්වල ගල් විශාල ගල් තියෙනකොට එතනින් පාලමක් දාන්න බෑනේ පොතේ. ඉතින් ඒක නිසා තමයි මේ තීරණයට ආවේ. ඒතකොට දැන් මේ ගෙදර වැඩේ දීලා තිබ්බේ ඒ වගේම කාර්යයක්. ඔයාට ඉතාල හොඳයි ඒක කරලා තියෙන දරුවෝ. පෙරලා ගන්න සිල් දනා එහෙමනම් මේ පාඩම ඊළඟට අර කියපු කතාවේ තාජුට්ටක් තියෙනවා කියන්න පුතා. දැන් ඔන්න ඔයා යාළුවාය ගෙදර ගියානේ. ගෙදර ගිහින් ආපහු ඔන්න ගෙදර ආවා. දැන් ආපහු ඔයා ඔයාගේ ගෙදර ආවා. දැන් සම්පූර්ණ ගමන් කළ දුර කොච්චරද? ඔයා අර ගියපු හැම තැනම ගිය දුරවල් ටික ගන්නවා පුතා. ඒක තමයි මොකද්ද පුතා? ගමන් කළ දුර වෙන්නේ. ඊට පස්සේ විස්ථාපනය කොච්චරද පුතා? අවසානේ අවසානේ ඔයා හිටපු තැනටම ආයි ආවනම් අමලු විස්ථාපනය කොච්චරද? ඔයා දැන් රවුමක් 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 ගිහින් ආයි හිටපු තැනටම ආවා. මං අහනවා විස්ථාපනය කොච්චරද? විස්ථාපනය කොච්චරද පුතේ? බිංදුවයි. විස්ථාපනය අගේ කොච්චරද පුතේ? බිංදුවයි. අර ආයි අන්තිම තැනටමනේ ආවේ පුතේ. දොර අන්නේ පොයින්ට් එක ඔක්කොම සියලු දෙනා මතක තියාගන්න. දැන් මෙහෙම ස්ථානයකින් ඔන්න යනවා ගමන. එතකොට මේ ගමන යනකොට එහි මෙහෙ එහෙ මෙහෙ යනවා. ගිහින් පුතා අවසානයේ ඔහම රවුම් ගහලා රවුම් ගහලා ආයි අන්තිමටම මෙතනට එනවා. එහෙනම් මෙතනට ආවට පස්සේ දැන් මෙතනදි විස්ථාපනය මීටර දෙකක් තියෙනවා. හරිද? සම්පූර්ණ ගමන් කළ දුර මෙතන මීටර අපි 20ක් කියමුකො කොහොම තියෙනවා. නමුත් දැන් ආයි මේ ගමන ගිහින් ඔක්කොම ගිහින් ආයි මෙතන ඒ ස්ථානයටම ආව කියන්නකො.
දැන් කියන්න බලන්න මෙයා දැන් මෙහෙම රවුම ගියා ඕම ගියා ඕම ගියා ඕම ගියා ඕම ගියා කෙටි පාරෙන් ඔන්න ගෙදර ආවා කියන්න දැන් මෙයා ගමන් කරපු දුර කොච්චරද විස්ථාපනය කොච්චරද දැන් ඔන්න කියන්න පුළුවන් නම් ඉච්චරයි ඒ කියන්නේ තේරුම් ගත්තා ඔබ දැන් ගමන් කරපු දුර කොච්චරද විස්ථාපනය කොච්චරද බය නමලු දැන් කොච්චරද මෙයා මෙතන ඉඳන් ඕම ගියා ඕම ගියා ඕම ගියා ඕම ගියා මෙතනට ගියා ඕම ආයි ගෙදර ආවා ගමන් කරපු දුර කොච්චරද මේ ගිය සම්පූර්ණ දුර එකතු කරනවා මෙතන 20යි මෙතන 2යි කොච්චරද පුතා 22යි ගමන් කරපු දුර කොච්චරද පුතා මීටර 22යි විස්ථාපනය කොච්චරද පුතා ආයි හිටපු තැනටම ඇවිල්ලා කොච්චරක්වත් හෙලවිලා නැහැ බින්දුව. ඒ කියන්නේ හෙලවිලා නැහැ කියන්නේ ආරම්භක තැනත් අවසන් තැනත් අතර දුර බින්දුව. එහෙනම් ඒක නිසා බින්දුව. සමහර දෙන්න මේකේ ගාන පුතා මෙන්න මේ විදිහට මෙතන A සිට B දක්වා යනවා කියලා. එතකොට A සිට B දක්වා ගියොත් මොකද කියන්නේ පුතා දැන් දුර කීයද විස්ථාපනය කීයද? A ඉඳන් B දක්වා ගියාට පස්සේ මෙහෙම රවුම ගියා ගමන් කරන දුර කොච්චරද පුතා? මීටර 20යි. විස්ථාපනය කොච්චරද පුතා? මීටර 2යි. විස්ථාපනය ලියනකොට දිශාවත් ලියනවා පුතා. ඒ විස්ථාපනය සඳහන් කරන ප්‍රධාන වැදගත් සාධකයක් තමයි දිශාව දක්වන එක. ඒතකොට දුර කියන්නේ දෛශික රාශියක්ද අදිශ රාශියක්ද? දුර කියන්නේ පුතා අදිශ රාශියක්. මොන රාශියක්ද? අදිශ රාශියක්. දුර කියන්නේ අදිශ රාශියක්. ඊට පස්සේ විස්ථාපනය කියන්නේ මොන රාශියක්ද? දෛශික රාශියක්. ඒ අදිශ දෛශික කොහොමද ඉගෙන ගමු? අදිශ ඊට පස්සේ මොකද කියන්න පුතා දෛශික අදිශ ඊළඟට මොකද පුතා දෛශික මෙහෙම ලියන්නේ දෛශික දෛශික අදිශ දෛශික දැන් පොතේ මේ මෙතනදී විස්ථාපනය හිතන්නකෝ මෙයා මෙතන ඉඳන් අවසාන කෙටිම දුර මෙතනනේ ඒතකොට මෙයා මෙතන ඉඳන් කොච්චර දුරක් ගිහින්ද පුතා මේ මොන පැත්තටද ගිහින් තියෙන්නේ මෙයා ගිහින් කොයි පැත්තටද නැගෙනහිර පැත්තට මීටර දෙකක් මෙයා නැගෙනහිරට කොච්චරක් ගිහින්ද පුතා මේක දෙකක් ගිහින් ඒක තමයි පුතා එතකොට මෙයාට විශාලත්වකුත් තියෙනවා මෙයාට නිශ්චිත දිශාවකුත් තියෙනවා එහෙනම් විශාලත්වකුත් තියෙනවා නිශ්චිත දිශාවකුත් තියෙනවා එහෙනම් මේ විස්ථාපනය කියන්නේ මොන රාශියක්ද පුතා දෛශික රාශිය තේරුණා ඊට පස්සේ පුතා මේ ගමන දුර යනකොට පුතා නිශ්චිත දිශාවක් තිබ්බද මෙතනදි මොන දිශාවද අමරු මෙතනදි මොන දිශාවද මේ බටහිරද මොන දිශාවද කො ආදිත්‍ය මේ මොන දිශාවද කියන්න ආ මොන දිශාවද ඔව් අර එතකොට දිශා ටික බලන්න මෙහෙම ඉස්සලාම ඔහොම ගැහුවා ආයි මෙහෙම ගැහුවා ආල නැද්ද උපුල් ආ නැත උපාලි හරි ඊළඟ නැවේ ගේන දම් නිදිද බලා වර ඒක මොකද්ද නම භාවිතා කරන්නේ උපුල්ද උපාලි උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්ම නිදිත බලාවරින් කියලා තමයි ඕක අපි පුංචි කාලෙත් ඉගෙන ගත්තා. එතකොට දැන් මෙතනදී මොන දිශාවටද ගිහින් තියෙන පුතා? වායම දිශාව. මෙතනදී උතුරයි ඊසානයි ආසන්නව. එතකොට ඊසාන කියලා හිතුවයි. මෙතනත් ඊසාන. ඊට පස්සේ මෙතනදී පල්ලෙහාට ඇද්දොත් මොන පැත්තටද? ගිනි කොන පැත්තට මේ. ආයි මෙතන ඊසාන පැත්තට. නැත්තම් මේ පැත්ත නැගෙනහිර පැත්තට හිතුවයි. ආයි මෙතන නිරිත පැත්තට මේ. නිශ්චිත දිශාවක් තිබ්බද පුතේ ඔය ගමන තුර? නිශ්චිත දිශාව නැහැ. දිශාව තියෙනවා පුතා, නිශ්චිත නැහැ. නිශ්චිත කියන්නේ નિયમિત දිශාවක් නැහැ. එතකොට දෛශික රාශි අදිශ රාශි හඳුනා ගන්නකොට දෛශික රාශියකට විශාලත්වකුත් තියෙනවා, නිශ්චිත දිශාවකුත් තියෙනවා. අදිශ රාශියට විශාලත්වයක් තියෙනවා, නිශ්චිත දිශාවක් නැහැ. මේම හරියටම මේ දිශාව කියලා දිශාවන් තේරෙනවද? ඒක තමයි එතන කතා. එහෙනම් ගිය සතියේ යාළුව පටන් අරගෙන වැඩේ ගිය සතියේ ලියලා තියෙනවා. යාළුවෙක්ගේ ගෙදරට ගිහින් තියෙනවා.
කඩේට ගිහින් යාළුවෙක් එක දැක්ක ගිහින් තියෙනවා. එතකොට ගිහින් ඒ ගමනට දීලා තියෙනවා පුතා ගමන් කරපු දුර විස්ථාපනය ඒ ටික දීලා අවසානයේ ඔයගොල්ලෝ මේ විස්ථාපනය කියන පුතේ අනිත් තයන්න මුෘතද මේ අකුරෙන්නේ නිකන් තයන්න නෙමෙයි දොර එක හදා ගන්න මේ අනිත් කෙලියලා මේ කෙලියලා හරි විස්ථාපනය යන සාමාන්‍ය නිශ්චිත දිශාවක් තිබේද කියලා ඇහුවා ඔව්. ඊට පස්සේ පරිමාණයට අඳින්න ඕන එන්න පුතාලා සියලු දෙනා බලන්න කොබාන අත උසන්න ඒක කරපු අය අත උසන්න බලන්න ඒක කරපු අය ඔගලොන්ට පරිමා සිතියමක් ගන්න කිව්වේ ලංකා සිතියමක් වෙන පුතේ ලංකා සිතියමක් පරිමා අනුකූලව තියෙන සිතියමක් ගන්න කිව්වේ ඒ අනුව බලන්න ඔබ සඳහන් කරලා තියෙනවා ඊයේ මට දරුවෙක් එව්වාත් කොබාන උත්තර දාන්න කොළඹ සිට මහනුවර දක්වා දුර කොළඹ සිට මහනුවර නගර දෙක අතර ගමන් කිරීමට තිබෙන දුර දැන් මේක තියෙනවා කොළඹ සිට මහනුවර දක්වා දුර කොබාන උත්තර දීපු එකනේ. ඔව් සමින්දි මයිකේ කොන් කරලා කියන්න 115 කිලෝමීටර් අමල උත්තරේ කියන්න 123 මේ මොනවද සෙන්ටිමීටර වලින් දාලා තියෙන්නේ. හරි කවන්නෑ වරදිනවා දෙන්න හුදා මේ වරදින්න වරදින්න තමයි අපි හරියන්නේ. එතකොට ඕකේ ඔයා හරි කරලා තියෙන දේ ඒ කැල්කුලේෂන් එකේ හදා ගන්න ඕන. හරි දැන් මේක මෙයා මේ 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 මේක මේ දුර දාලා නැහැ. නගර දෙක අතර දුර විජි දුර දාලා නැහැ. ඔයාගේ මේ ටික ලියාගන්න. කොළඹ ඉඳන් මහනුවර දක්වා දුර කොච්චරද පුතා? ඒවා මේ ඩයරිස් වල තියෙනවා පුතා. හරි කොළඹ සිට නුවර දක්වා දුර. ධර්මයේ කියමට එවලත් තිබ්බා ඒක. ඔව් පිළිතුරු. සෙන්ටිමීටර කීයක් ආවද පුතේ? සෙන්ටිමීටර කීයක් ආවද කොළඹ සිට නුවරට? පානි දරුව කරේ නැද්ද? ඔව් හරිම විදිය ගත්තොත් පුතා සෙන්ටිමීටර 23ක් ආවද? ඔක පරිමාණය බලමු. පරිමාණය දාලා නැද්ද? හරි දැන් බලන්න පුතේ මම දැන් ඕගොල්ලන්ට ඔය වැඩේ කරන්න කිව්වේ මෙහෙමයි පුතේ. හරි පළවෙනියට මේ නගර දෙක ගමන් මේ අතර තියෙන දුර කොහමද ගත්තේ කියන්න මට. නගර දෙක අතර දුර ගත්තේ කොහමද? අමලු කොහමද ගත්තේ? ආ ඔව් ලොකු සිද්දෙන් කොහමද ගත්තේ? හරි අඩි නූලක් ගත්තද? රුලෙම නූලක් ගත්තද? එතකොට පුතේ මේ නූල අරගෙන අපි හිතමුකෝ කොළඹ ඉඳන් නුවරට කියලා පාර දිගේ අරින්න ඕන පුතේ. හරි කොළඹ සිට නුවරට පාර දිගේ යවන්න ඕන. හරිද? පාර දිගේ යවලා තියෙන දුර තමයි පළවෙනි කෙලියන්. හරිද? එතකොට දැන් මේ දරුවෝ සමහර දරුවෝ හරියටම අරන් දෙනවා නගර දෙක අතර තිබෙන ගමන් කිරීමට තිබෙන දුර. එතකොට සෙන්ටිමීටර 23ක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ පරිමාණය අනුව දැන් ඔයාගේ පරිමාණයට අනුව ඕක හරි. සෙන්ටිමීටර 23ක් අරන් දෙනවා.
එක සෙන්ටිමීටරයකින් කිලෝමීටර කීයක්ද නිරූපණය කරන්න පහ මේ දරුවා මට එවලා දෙන එකට සමින්දි. එතකොට කිලෝමීටර එක කිලෝමීටර පහ එතකොට 23 වරක් පහ කීයද පුතා 115යි කිලෝමීටර. දැන් ඊළඟට ඔයාගේ ඇවිල්ලා තියෙන කීයද 123 ඇවිල්ලා තියෙනවනේ දරුවෝ මේ 123 එනකොට අපි හිතමුකෝ මේ සෙන්ටිමීටර 6ක් ආවා කියලා. එතකොට සාමාන්‍ය ආසන්න වශයෙන් එතකොට කිලෝමීටර 20ක් විතර 1 සෙන්ටිමීටරයකින් නිරූපණය කරලා තියෙනවා. අන්න ඒ වගේ. ඊට පස්සේ හැබැයි නගර දෙක අතර ඍජු දුර නම් හැමතිස්සෙම එකම වගේ වෙන්න ඕන. නගර දෙක අතර ඍජු දුර හැමතිස්සෙම එකම වගේ වෙන්න ඕන. ඒක වෙනස් වෙන්න බෑ. කොබාන මේ අබිරුදුන් නම් තමයි කරේ නැත්නම් තව කවුද කරේ? නගර දෙක අතර ඍජු දුර. එතකොට මම ඒක ඔයගොල්ලන්ට අරගෙන දෙන්නම් නැත්නම් දැන් ඔයගොල්ලෝ එක එක උත්තර ලියලා දෙනවා. ඒක කොහොම නගර දෙක අතර ඍජු දුර ගත්තේ කොහොමද? ඒක අඩු නෝනේ. ඔක පරිමාණය බලන්න ඉතින් එතකොට සමානක හරියයි. අඩු නෝල දිනා. අඩු නෝල අරගෙන ඔය පරිමාණයට තියන්න බලන්න 10ක් කියන්නේ කොච්චරක්ද කියලා බලන්න. සෙන්ටිමීටර කීයද? 10ක් කියන්නේ. මේක සෙන්ටිමීටර භාගයක් කියන්නේ කිලෝමීටර 10යි. මං කිව්වේ ඒක නේ. මෙතනද? මෙහෙමයි ගන්න මේ. සෙන්ටිමීටර භාගයක් කියන්නේ මේ. සෙන්ටිමීටර භාගයක් කියන්නේ කිලෝමීටර 10යි. මෙතනද? බිංදුව 10යි කියන්නේ. එතකොට ඔයාගේ 20ක්. එතකොට දැන් මං නිකන් උදාහරණයක් ගන්න පුතා ඉස්සරහ බලන්න. ඔයාලා අරු ගන්න දෙකිය. 6.3 ඇවිල්ලා තියෙනවා සෙන්ටිමීටර. හරි ඔය පළවෙනි එක කොළඹ නුවර. ඒක හරි මුදේ. කොළඹ නුවර. කොළඹ නුවර. අර සෙන්ටිමීටර 6.3 අනිත් එක 5.7ක් ඇවිල්ලා තියෙනවා. 8යි. ඕම 5.8යි. හරිද? එතකොට පුතා සාමාන්‍යයෙන් මේක දැන් මේ පරිමාණය අනුව ගත්තාම සෙන්ටිමීටර භාගයකින් 10යි. හරිද? එතකොට මේක 20ෙන් වැඩි වෙන්න ඕන පුතා. එතකොට 20ෙන් වැඩි කළොත් 20^3 කීයද? 60යි. 20^6 කීයද? 120යි. එතකොට 26 උත්තරේ 126යි. මේ මේ මේක පරිමාණය අනුව එන උත්තරේ මම මේ දෙන්නේ. 126යි කිලෝමීටර. ඔන්න පුතේ. එතකොට මේ දරුවෙන් මල්සා ශදිනි ඊළඟ අමලු 123 ආරම්භ දෙන්නේ. ඒක හරි ඒ උත්තරේ. හරි ඒක අර දශමස්ථානෙම අරන්. ඊට පස්සේ මේකත් 20ක් වැඩි කරනවා පුතා. 20 වටක් 160යි. එතකොට 160යි 16ක් විතරේ 25ක් 100යි. හැබැයි ඒ අර 116ක දුරම තියනවා ඒක. හරි ඒ කියන්නේ කෙලින් දුරත් 116 කියලා. බලන්න අරින්න තියලා කොච්චර දුරද බලන්න කොළඹින් යන වලට ආදිම කෙලින් දුර. සෙන්ටිමීටර කීයක් තියෙනවා අරින්න? කීයද? ආලියා දෙන්න කීයද? 5.89. ඒක කමන්නේ. එතකොට 116ක් මේ ඍජු දුරක් තියෙනවා පරිමාණය අනුව. හරි ඊළඟ එක ගන්න කොළඹ නුවර. ඊළඟ මම ආසන්න වශයෙන් දෙන්නේ ඊළඟ කියන්නකෝ කොළඹ ගාල්ල. බලමු ඒකත් එක සංසන්දනය කරලා කොළඹ ගාල්ල කියද මේ මේ නූල තිබ්බද කරකෙව්වද? ඈ පාරත් එක්ක නූල තිබ්බා කියද? 7.3. එතකොට එහෙම ගත්තොත් මේක ගොඩක් එනවා. අනිත් කියලා 6.5. ඔය එහෙනම් අර 20 ගත්ත එක තව පොඩ්ඩක් අඩු කරන්න. 18කට වගේ ගත්තා නම් හරි. හරිද පුතේ? බලන්න ඒක දැන් සමහර දරුවෝ කළා සමහර දරුවෝ කළා නැහැ. කරන විදිය තේරුණාද? කො ෆිසිකල් පද්දේ ඉන්න දරුවෝ සිරිද නම්
කරන විදිය තේරුණාද ඔන්ලයින් ඉන්න දරුවෝ සිල් දනා කරන විදිය තේරුණාද එච්චරයිද ඕක විභාග දෙන්නේ නැහැ සිතිවක් කරගෙන ඕක අඳින්න කි බය වෙන්න එපා මේ නමුත් කරන විදිය තේරුණාද කොහමද පළවෙනි එක බලන්න පුතේ පළවෙනි එක බලන්නේ කොහමද පළවෙනි එක බලන්නේ කොහමද නූලක් අරගෙන අර සිතියමේ පාර දිගේ නූල කරකෝ කරකෝල ඉවරලා අවසානයේ නූල මොකද කරන්න පුතේ කැරකිච් එක දිගාරින දිගාරලා අඩි නූලට තියලා දිගමයි ඒන සෙන්ටිමීටර ගාන පරිමාණයෙන් වැඩි කරලා කිලෝමීටර වලට හරෝ දැන් අර අනික කෙලින්ම අඩි නූලෙන්ම බැලුවා ඇති දෙන්න තැන් දෙක අතර තියෙන මොකද්ද ඍජු දුර තැන් දෙක අතර ඍජු දුර කෙලින්ම අඩි නූල තිබ්බා ඒ සෙන්ටිමීටර ගාන වැඩි කරා ඕකේ පරිමාණය ඒතකොට ඔය විදියටයි පුතා ඒක ගන්න දෙන්නේ ඒක ගැටලුවක් නෑ ඒ විදියට ගත්තාම හරි අපි එතන ඉඳන් තමයි අද දවස කරන්න තියෙන්නේ ඒක බලන්න එතකොට උත්සාහ කරන්න ගෙදද්දි සියලු දෙනා බලන්න US 28යි 195 දාලා තියෙන දරුවා නම කවුද US 28යි 195 දාලා තියෙන දරුවා US 28යි 195 දාලා තියෙන දරුවා පොඩ්ඩක් කවුද කියලා දාන්න නම හරි ඊළඟට පොඩ්ඩක් මට ෆිසිකල් පන්තියේ දරුවෝ කියන්න ඔයා පන්තියක් ඉවරලා දෙන්න පුතේ කීයටද පන්ති ඉවරෙන්නේ හරි දැන් පොඩි ගැටලුවක් තියෙනවා පුතා අර දැන් පන්ති තියෙන ටයිම් එක ඇඩ්ජස්ට් කිරීම එතකොට දැන් ෆිසිකල් පන්තියේ එක දරුවෙකුට 11ට පන්තියක් තියෙනවා 11 වෙනකම් තියෙන්නේ 11 වෙනකම් පන්තියක් තියෙනවා ඊළඟට මට මතකයි සමින්දි කී වෙනකම් ඔයාලට පන්තිය තියෙනවද පුතේ ඒ 10 වෙනකන් තියෙනවා 10 වෙනකන් තියෙනවා 10 එතකොට ඊළඟට දැන් මට මේ පන්තිය පුතේ 10 ඉඳන් 12ට ගෙන්න පුළු දැන් අපි ඒක මොකක් හරි බැලන්ස් කරමු පුතා මේ දැන් මගේ 11 පන්තිය වරුණාම ඒකත් එක්ක අපි බැලන්ස් කරමු මොකක් හරි කරන්න පුළුවන් තත්ත්වය නමුත් දැනට අපි ওই විදියට කරගෙන යන්න නැත්නම් අපිට අර ඉන්න අයට ගැටලුවක් වෙන නිසා ඕගොල්ලොන්ට දැන් අද උදේ පන්ති තියනවද පුතේ ආඩක් තියනවද පුතේ ආඩක් තියනවද අද උදේ බලමු අපි එහෙම වුණොත් මේ සෙනසුරාදා උදේ දැන් ඔයාලා මේ දාලා තියෙන වෙලාවට පුතේ වෙන පන්ති දාගන්න එපා එතකොට වෙනස් කරන්න බැරි වෙනවා ඒකෙන් දැන් ඔයාගේ පුතේ ඔය සන්ධිය දිකට මේ වෙලාවට යනවද කවුද සර් කවුද මෙතන පල්ලෙහාද මැක්සල් මැක්සල් මැක්සල්ට දායම් ඉංග්‍රීසි හරි මම කතා කරන්න හරි ඒ විදිහ එහෙම මොනවත් ප්‍රශ්නයක් නැහැනේ ඔයාලට දිගටම එන්න පුළුවන් නේ මේ අපි බලමු ඒ විදිහ හරිද ඔයගොල්ලෝ දිගටම ආපු දරුවා හයේ පටන් ගත්ත දවස් ඉඳන් එතකොට ඔගොල්ලොන්ට වෙන පන්ති ඇති වුණාම ලොකු ගැටලු වලට මුහුණ පානවා ඉතින් එතෙන්දී ඒක නිසා මේ පන්ති වෙලාවට කොහොම හරි දැන් මේ යන වෙලාව 10ක් 35 12ක් 35 ඒ වෙලාව ආරක්ෂා කරගන්න පුළුවන් තරම් උපරිම පන්ති කරන්න එතකොට ගැටලුවක් නැහැ ඒක නිසා ආගේ පන්තිය මේ කොතන තියෙන මුදේ තමයි මේ ආහා මේ මේ සමෝජි බැංකුව ගාව හරි අන්න එතකොට වාට අවුලක් නැහැනේ මේ වෙලාව හරි පුතේ හරි එවින්දි අන්නේද පුළුවන් තරම් ෆිසිකල් පන්තියට එන්න බලන්න සියලුම දෙනා මේ US 28 195 දරුවගේ නම පොඩ්ඩක් දාන්න චැට් එකට පුතේ මොකද පන්තියේ අපි නම් සඳහන් නැති දරුවෝ මේ ඔයාට පන්තියට එන්න පුළුවන් නමුත් නම පොඩ්ඩක් දාන්න හරි ඊළඟට මේ මාල්ෂා සජිනිගෙත් පොඩ්ඩක් කන්ටැක්ට් නම්බර් එක දාන්න පුතේ හරි එන්න පුතේ
ඒ සතිය අත දැක්කෙන් ලිව්වේ නෑ නේද? මේ දිග ස්ථාපනය අත දැක්කෙන් ලිව්වා නෑ. හරි හරි, එතකොට පුතේ ගිය සතිය නවත්තපු තැන ඉඳන් අපි ඉස්සරහට දැන් ගමන් කරමු. ලියන්න මේ විදියට ප්‍රශ්නයක්. මීටර් 100 මීටර් 100 ධාවන පථයක් මීටර් 100 ධාවන පථයක් තුළ මීටර් 100 ධාවන පථයක් තුළ ගමන් කරන ලද ක්‍රීඩකයෙකු ධාවනපථයක් තුළ ගමන්ගත් ක්‍රීඩකයෙකු ගමන් කළ දුර සහ විස්ථාපනය දුර සහ විස්ථාපනය සමාන කරා. දාගන්න පුතා මේක ඒබී පන් මල්ෂා සජිනිගේ ස්කෝල් එක මොකක්ද? හරිද බලන්න පුතේ. හරි ඉස්සරහ ලියන්න පුතා දුර. යටි උත්තරේ ලියන්න දුර සමානයි මේ දැසිල්ල. විස්ථාපනයේ උත්තරේ ලියන්න මෙහෙමයි. AB දිශාවට මීටර් 100. AB දිශාවට මීටර් 100. සර් දොර සියයද? දුර මීටර් 100 කෙලින්ම ලියනවා. ඊළඟට විස්ථාපනය කියලා චුටිකක් දාලා සමානයි කිරීම දාලා AB දිශාවට මීටර් 100. ඊළඟ ප්‍රශ්න පුතා. මීටර 400 ධාවන පථයක
මේක හාරසිය දාවන පතේක මේක හාරසිය දාවන පතේක වට දෙකක් දුවන ක්‍රීඩකේ මීටර 400 ධාවන පදයක වට දෙකක් දුවන ක්‍රීඩකයෙක් ගමන් කළ දුර සහ විස්ථාපනය විස්ථාපනය සොයයි. විස්ථාපනය සොයයි. ගමන් කළ දුර සහ විස්ථාපනය සොයයි. පතේ අඳින්න පුතා ඉස්සල්ලා මෙහෙම දාවන පතේ අඳින්න. හරිද පුතේ ගමන් කළ දුර සහ විස්ථාපන සොයා ප්‍රමාණ උත්තර ලියලා ඉවරයි. ඇඳ අඳිනවා තාම. යට උත්තර ලියන දුර කීයද විස්ථාපනය කියලා. ප්‍රශ්න ලියන්න එපා දුර කීයද විස්ථාපනය කියලා කියලා. දුර චුටි රස් විස්ථාපනය චුටි. එතකොට පුතා 400 ගානේ වට දෙකයි. එහෙනම් දුර සොයන්නේ කොහමද? මීටර 400 වැඩි කිරීම දෙක උත්තර එළිය වෙනවා නම් මෙහෙමයි විකල්ප පාර දෙන්න බෑ මීටර 800 විස්ථාපනය පුතා බිංදුව බිංදුව වුණාම දිශාවක් නැහැ බිංදුව නැතුව වෙනාගයක් තිබ්බොත් විතරක් දිශාවක්
බාන තේරිච්ච අතුසන් ඔන්ලයින් දරුව ිසිකල් දරුව තේරමානය හරිද බාන සයුදන ඇති දෙයක් නෑ ඇතන් ලේසිය නමුත් තේරුම් ගන්න හැමදේ පාන්න අච්චුපත පෙරලගන්න 76 පිටුව 76 පිටුව පෙරලගන්න 76 පාන 76 පිටුව දැන් ඔයාට දුවන්න කිව්වොත් මීටර් 100 නම් කොයි ට්‍රැක් එකත් එකයි මීටර් 400 දුවනකොට 4 දෙනාම එකම ට්‍රැක් එකේ දින්නේ ඒ කියන්නේ මේ මීටර් 400 දුවනකොට ඔගොල්ලෝ දැකලා තියෙනවද ස්කෝල් ස්පෝට් මීටරලම දැන් හිතන්නකො උදාහරණයක් ට්‍රැක් දෙකක් තියෙනවා කියලා එතකොට දැන් මෙතනද ඔක්කොම ඉන්නේ මෙතන 400 දුවන එකක මෙතනද ඔක්කොම ඉන්නේ මෙතන හිටියොත් පුතා මේ ඇතුලේ ට්‍රැක් එක ගැදුවන කෙනාට දුර අඩුද වැඩිද මේ ඇතුලේ ට්‍රැක් එක ගැදුවන කෙනාට දුර අඩුයි මෙතන එළියේ ට්‍රැක් එක ගැදුවන කෙනාට දුර වැඩි ඒක වැටහිලා තියෙනවා අවදාහට දවසක බලන්න එහෙනම් මේ එළියේ ට්‍රැක් එකේ ඉන්න කෙනා කියන්න ඕනේ ඉස්සරහින්ද පිටිපස්සෙන්ද ඒක ඔයගොල්ලෝ දැකලා ඇති මෙයා මෙතන හිටියොත් කොහමද මෙතන මේ ට්‍රැක් එකේ ඉන්න කෙනා මෙන්න මේ හරියෙන් මත් කියනවා ඔයා තෝරගන්නේ කොහකද ඒද බීද ඔයා තෝරගන්න ඔයාට කියනවා කැමති ට්‍රැක් එකක් ගන්න කියලා ඔයා ගන්න ඒද බීද ඔය ආස දෙයක් කියන්න කැමති දෙයක් කියන්න ඒද බීද දැන් පුතා ඔතන ඒ තෝරගත්තත් බී තෝරගත්තත් එකයි නමුත් මේ නතර බී තෝරාගත්තත් පොඩි දෙයක් අර මනසට වැටෙනවා බුදේ මොකද්ද මෙයා රවුම ගොඩක් දිව්වට මෙයා හැමදෙස්සම ඒට වඩා මොකද වෙන්න පුතා ඉස්සරහින් ඉන්නේ ඒක මනසට අර අපි කියන මොරාල් එකට වදිනවා එතකොට මෙතන තියෙනකොට යාන චාන්ස් එකක් තියෙනවා පොඩි අදහසක් නමුත් ඉතින් අපිට හම්බෙන එකනේ ට්‍රැක් එක එතකොට මෙතන ඉන්න කෙනා මුලින්ම පිටිපස්සෙන් දිව්වට එයා දුවන්න දුවන්න ඊට පස්සේ මෙයා රවුම වැඩිනේ මෙයා පිටගෙන දුවනවා එතකොට මෙයා ඒ මට්ටමට එනවා නමුත් අර මනසට ඉතින් හොදයි මේ ඉස්සරහින් නම් දුවනකොට එයා දිගෙනම ඉස්සරහින් නම්ම දුවයි කිය. කරලා තියනවාද කොබාට අතුසන්න මේ දුවලා තියන අය මේ ට්‍රැක් ඉවෙන්ට්ස් කරලා තියන අය කරලා තියනවා මීට කිය ආ සියද ස්කෝල බ්‍රිටානිය වටේම රවුමක් දුවනවා නම් 400. හරිද? සමහර ස්කෝලවල 450ක් වටේ දිනන සමහර ස්කෝලවල ස්කෝල ප්‍රමාණය අනුව ට්‍රක් එක ගහන විදිය අනුව සමහර ඒවා 500ක් තියෙනවා. චූටි ස්කෝලවල පොඩි ස්කෝලවල මීටර 200ක් තියෙනවා රවුම. හරි? එතකොට බලන්න කොහොම හරි ඒක දැන් මේ මේක ට්‍රක් කීයක් තියෙනවද බලන්න අච්චුපතේ දීලා තියෙන මීටර 100 ඉවෙන්ට් එකේ ට්‍රක් කීයක් තියෙනවා. මීටර 100 ඉවෙන්ට් එකේ 400 ඉවෙන්ට් එක නෙමෙයි 100 ඉවෙන්ට් එකේ 76 පිටුව 76 ට්‍රැක් කීයක් තියෙනවද ට්‍රැක් 9ක් තියෙනවා පුතා බලන්න මීටර 100 ඉවෙන්ට් එකේ ට්‍රැක් 9ක් තියෙනවා ඔය වෙන මොකුත් ඕනේ නැහැ නම්බර දාලා තියෙන පුතේ 1 2 3 4 5 6 7 9 ට්‍රැක් 9ක් තියෙනවා ඒතකොට අනිත් එකේ නම් එහෙම ට්‍රැක් ගන්න පේන්නේ නැහැ මිනිස්සු නම් පේනවා කී දෙනෙක් ඉන්නවද මිනිස්සු පොඩක් බලන්නකො වින්දෝරයක් දිහා දිහා ආසාවෙන් නිකන් ගතියක් එන්න මිනිස්සු කීයක් ඉන්නවද මීටර 400 දුවන්න ආ කොහොම යද සද්ද නැහැනේ ඔන්ලයින් දරුවෝ අටක් ආ වින්දෝ සදින්ක ඉන්නවද අටක් ඉන්නවා අටක් ඉන්නවා මිනිස්සු පොඩක් අන්නේ වගේ ආසාවෙන් බලන්න පුතේ මිනිස්සු අටක් ඉන්නවා හරිද එතකොට හරි ඒ කතාව එච්චරයි දැන් පුතේ බලන්න මේ ඊළඟට පල්ලම 79 පිටුව 77 පිටුව සෝරි 77 77 අර මේ මං ඉස්සෙල් ඇහුවා වගේම එතන ට්‍රැක්ස් තියනවා කීයද පුතා පහක් ආ කීයද නะ ආ ට්‍රැක් කීයද නะ ට්‍රැක් පහක් තියෙනවා ඊළඟට මීටර 400 කේ ට්‍රැක් කීයක් තියෙනවද ඒත් පහක් තියෙනවා ට්‍රැක් පහ පහ තියෙනවද ඒකේම දුවන
එතකොට පුතා පල්ලෙහා බලන්න දැන් ඔය හැම එකම ලියන්න දෙන්නේ නැහැ. ඒ නිසා තත්තකාල බලමු. මීටසිය චලිත මීටසිය දුවන තරගයක් චලිත වන සිදුවන දිශාව වෙනස් වෙනවද? නෑ, දිශාව වෙනස් වෙන්නේ නැහැ, කෙලිම දුවන්නේ. නමුත් අර මං උදේ මේ ඉස්සලා වෙන්නපු රූප සටහනේ දිශාව මං කිය ඊසාන නිරිත වෙනස් වෙනවා කියලා. ඒ වගේ මෙතනත් පුතා මීටර 400 දුවන තරඟකදී දිශාව මොකද වෙන පුතා වරින් වර වෙනස් වෙනවා. ඊට පස්සේ බලන්න දෙවනි කොලම් එකට දෙවනි සටහන් දෙන්න ගෙවා ගිය ගමන් මගේ සම්පූර්ණ දිග. මීටර 100 තරඟයක ගෙවා ගිය සම්පූර්ණ ගමන් මගේ දිග මීටර 100යි. මීටර 400කදී 400යි. දැන් තරඟය ආරම්භ කර තැනයි අවසන් කර තැනයි අතර දුර බලනවා. එතකොට මීටර 100කදී ආරම්භකයි අවසානයි අතර දුර මීටර 100යි. ඊට පස්සේ මීටර 400කදී යන්න පුතේ උත්තරය මීටර 0යි. එහෙම නැත්නම් මොකද කියන්න පුතා? 0යි. වගෝ දකින්නවනේ 0යි. එහෙනම් ඒ අනුව පුතා ඒක මං හිතනවා සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන්. ලේසි. ඊළඟට එන්න පුතා තකාලා එන්න. ස්වාධ්‍යන අභ්‍යාසයකට උඩින් බලන්න. ස්වාධ්‍යන අභ්‍යාසයකට උඩින්. ස්වාධ්‍යන අභ්‍යාසයකට උඩින් බලන්න. ගමන් කළ දුර කොච්චරද ටකාල බල්ල කියන්න. පිටුව පුතා 78. ගමන් කළ දුර කොච්චරද ටකාලා? ඔක්කොම සියලු දෙනා කියන්න ගමන් කළ දුර. කියන්න. 160යි මීටර. බය මොකද? ඔය නිල් පාටට දක්වලා තියෙන පුතා ගමන් කරපු දුර. ඔය රතු පාටට දක්වලා තියෙන කෙටිම දුර. එතකොට ගමන් කළ දුර කොච්චරද පුතා? මීටර 120යි. ගමන් කළ දුර කොච්චරද පුතා? මීටර 120යි. ඊළඟට විස්ථාපනය ආනවනේ. අර දිශාව අනුව මම ලකුණු කරලා පෙන්නුවේ. එහෙනම් කොච්චරද පුතා? ගිනි කණ දිශාවට මීටර 40යි. එහෙනම් ලියන්න පුතා ප්‍රශ්නය. පාද සඳහන් අවස්ථාවේ ක්‍රීඩකයා ගමන් කළ දුර සහ පාසම ආසාව ක්‍රීඩකය ගමන් කර දුර සහ විස්ථාපනය සහ පාන උත්තරයක් දෙන්නට අගාලා පාසඳන් අවස්ථාව